අයිබෝවන් කියලා පිළිගන්නවා අදත් SL Photo YouTube channel එකට. ඉතින් මෙන්න මේ 2021 ජනවාරි මාසේ Samsung users ලට නම් මාරම exciting news එකක් හම්බුණා. මොකද මෙන්න මේ 2021 පටන් අරන් පළවෙනි සති දෙක ගෙවෙනවත් එක්කම Samsung සමාගමේ latest flagship device series එක release වෙලා ඉවරයි මේ වෙනකොට. ඒ කියන්නේ ජනවාරි 14 මෙන්න මේ Samsung Galaxy S series එක ලෝකේ launch වෙනවා අපිට බලා ගන්න හම්බුණා. ඉතින් මෙන්න මේ launch වෙච්ච Samsung S series එකේ flagship device තුන ගැන තමයි අද මේ වීඩියෝ එකේ සරලව කතා කරන්නේ. කොහොමනම් ලංකාවේ නම් තාමත් මේ වෙනකොට මේක release වෙලා නැහැ. දන්න විදිහට මේ මාසේ 20 වෙනි පස්සේ ඔයාලට මේක ලංකාවෙත් මිලදී ගන්න පුළුවන්. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. ඉතින් මෙන්න මේ Samsung Galaxy S21 line up එකේ අපිට devices තුනක් බලා ගන්න හම්බුන ප්‍රධාන වශයෙන් විශේෂයෙන්ම Samsung Galaxy S21 ඒ වගේම S21 Plus සහ S21 Ultra විදියට කොහොම වුණත් මෙන්න මේ release වෙච්ච flagship device තුනේ ගිය අවුරුද්දට සාපේක්ෂව ගොඩක් හොඳට improve කරපු camera department එකක් වගේම ගොඩක් හොඳ මට්ටමේ hardware එක S Pen පහසුකමත් මෙන්න මේ පාර Samsung Galaxy S21 Ultra එකේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකෙන්ද අපි මුලින්ම මෙන්න මේ release වෙච්ච devices තුනේම design එක සහ build quality එක මොන වගේද කියලා අපි මුලින්ම කතා කරලා ඉමු. design එක ගත්තොතින් අපි මීට කලින් leak වෙච්ච image වල තිබ්බ වගේම design එකක් තමයි මේ වෙනකොටත් Samsung Galaxy S21 line up එකේ තියෙන්නේ. විශේෂම කාරණාව තමයි මෙන්න මේ ඇල්මිනියම් ෆ්‍රේම් එක. ඒ කියන්නේ මේ device තුනේම තියෙන ඇල්මිනියම් ෆ්‍රේම් එකක්. මෙන්න මේ ෆ්‍රේම් එක සම්පූර්ණයම කැමරා ඩිපාර්ට්මන්ට් එකටම ඇවිල්ලා තිනවා. ඒ කියන්නේ කැමරා මොඩියුල් එකත් එක්කම තමයි මෙන්න මේ ෆ්‍රේම් එක හදලා තින්නේ. මොකද කලින් release වෙච්ච ගොඩක් ෆෝන් වල අපිට ෆ්‍රේම් එක වෙනම තිබ්බ සහ කැමරා මොඩියුල් එක වෙනම තිබ්බේ. නමුත් ඔයාලට පේනවා ඇති මෙන්න මේ ෆ්‍රේම් එකෙන්ම තමයි මෙන්න මේ කැමරා මොඩියුල් එකට ඇවිල්ලා තින්නේ. ඉතින් ඒක ගොඩක් හොඳ ඉම්ප්‍රූවමන්ට් එකක්. කොහොමවත් මෙයාලා නම් මේකට කියන්නේ Contour cut camera design කියලා. ඉතින් ඒක තමයි මෙන්න මේ Samsung Galaxy S21 line up එකේ තියෙන ප්‍රධානම වෙනස්කම ගිය අවුරුද්ද ආපු Samsung S20 එකට සාපේක්ෂව. කොහොම වුණත් S21 එක සම්පූර්ණයෙන්ම plastic වලින් තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒක හින්දා ගන්න කෙනෙක්ට චුට්ටක් හිතන්න වේවි. කොහොම වුණත් S21 Plus සහ S21 Ultra එකේ නම් සම්පූර්ණයෙන්ම Corning Gorilla Glass Victus කියන ටෙක්නොලොජි එක පාවිච්චි කරලා තියෙන නිසා ගොඩක් හොඳ මට්ටමේ durability එකක් තියෙනවලු. හැබැයි තින් අභිමනන් අත අරගන්න එපා. එකපාරින්ම කැඩෙන්න පුළුවන්. කොහොම වුණත් මෙන්න මේ release වෙච්ච ෆෝන් වලින් අපිට ගොඩක් ලස්සන colors කිහිපයක්ම බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම Samsung Galaxy S21 එක අපිට colors 4කින් බලා ගන්න පුළුවන්. ඒ තමයි Phantom Violet එක, ඒ වගේම Phantom Pink සහ Grey වගේම White color වලින්, ඒ වගේම S21 Plus එක colors 3කින් බලා ගන්න පුළුවන්. ඒකත් Phantom Violet සහ Grey වගේම Silver color එකකින්. ඒත් එක්කම S21 Ultra එක release වුනේ colors දෙකකින් විතරයි. ඒ තමයි Phantom Silver සහ Phantom Black කියන colors දෙකෙන්. ඉතින් මේකෙදී Black වලට ආවොතින් සම්පූර්ණයෙන්ම glossy finish එකක් තියෙන්නේ සහ අනිත් colors වලට ගියොතින් සම්පූර්ණයෙන්ම matte finish එකක් මෙන්න මේ design series එකේම බලා ගන්න පුළුවන්. කොහොම වුණත් මේ පාර මෙන්න මේ S21 series එකේ අපිට ගොඩක් හොඳට colors ටිකක් වැඩිපුර දීලා තියෙන හින්දා ඉතින් ඔන්න ගන්න කෙනෙක්ට ගොඩක් option තියෙනවා. මොන පාටද කැමති, එක්ක glossyද matteද වගේ දේවල් තෝරලා ගොඩක් හොඳ මට්ටමේ device එකක් තෝරගන්න. කොහොම වුණත් colors ගොඩක් තියෙන S21 කියන basic phone එකේ කොහොම වුණත් මෙන්න මේ release වෙච්ච S21 series එකේ display ගැන කතා කරෝදී අපිට sizes 3කින් තමයි බලා ගන්න හම්බෙන්නේ. විශේෂයෙන්ම S21 එක අඟල් 6.2කින්, ඒත් එක්කම S21 Plus එක අඟල් 6.7ක් සහ S21 Ultra එක අඟල් 6.8කින් බලා ගන්න පුළුවන්. ඉතින් ගිය අවුරුද්දේ ආපු S20 එකට සාපේක්ෂව ටිකක් පොඩි display එකක් තමයි මෙන්න මේ Ultra එකේ තියෙන්නේ. මොකද ගිය පාර අපිට බලා ගන්න හම්බුණා අඟල් 6.9ක display එකක්. නමුත් මේ පාර තියෙන maximum size එක අඟල් 6.8යි. ඒත් එක්කම S21 සහ S21 Plus එකේ තියෙන සම්පූර්ණම flat display එකක් සහ S20 Ultra එකට ආවොතින් curve edge එකක් බලා ගන්න පුළුවන්. කොහොම වුණත් මෙන්න මේ series එකේම අපිට බලා ගන්න හම්බෙන්නේ dynamic camera display එකක් වගේම සම්පූර්ණයෙන්ම 120 Hz refresh rate එකක් තියෙනවා. හැබැයි ගිය පාර වගේ අපිට HD Plus වල විතරක් නෙමෙයි මේ පාර 4K වලත් 120 Hz use කරන්න පුළුවන්. ඒත් එක්කම මේකේ adaptive එකට ගියොතින් S21 Ultra එකේ අපිට 10 Hz ඉඳන් 120 Hz වෙනකම් අගයක් බැලන්ස් කරන හින්දා ගොඩක් හොඳ මට්ටමේ බැටරි එකක් ඉතුරු කරන්න පුළුවන්. හැබැයි S21 සහ S21 Plus එකේ නම් ඒ ඔප්ෂන් එක නැහැ. ඒක තියෙන්නේ 48 ඉඳන් 120 Hz වෙනකන් විතරයි මැනේජ් කරන්න. කොහොමනම් S21 Ultra එකේ නම් මම හිතනවා ගොඩක් හොඳ මට්ටමේ බැටරි මැනේජ්මන්ට් එකක් මෙන්න මේ ඇඩැප්ටිව් ඩිස්ප්ලේ ටෙක්නොලොජි එක හරහා බලා ගන්න හම්බෙයි කියලා.
ඒත් එක්කම තමයි S21 Ultra එක ගිය අවුරුද්දේ ආපු Note 20 Ultra එකටත් සාපේක්ෂව 125ක brightness level එකක් වැඩි කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ අසන වශයෙන් 1500ක nits අගයක් තියෙනවා. ඔයාලා දන්නවද සාමාන්‍යයෙන් දැන් පාවිච්චි කරන normal සහ high end device ලත් අපිට බලා ගන්න හම්බෙන්නේ 600 හෝ 800 nits අගයක්. හැබැයි 1500ක් කියන්නේ එක මාරම bright display එකක්. ඉතින් ඔන්න ඔය දේවලුත් එක්ක මම අර කලින් කිව්වා වගේ මෙයාලා මේකෙදි වැඩියෙන් focus කරලා තියෙන camera department එක improve කරන්නනේ. ඉතින් මේකේ camera ගැන සඳහන් කරොත් S21 සහ S21 ප්ලස් එකේ තියෙන දෙකම එකම ජාතිය කැමරා සෙටප් එකක්. මොකද ඒකේ මේන් සෙන්සර් එක විදිහට 12 මෙගාපික්සල් වයිඩ් සෙන්සර් එකක් තියෙනවා. ඒ වගේම තවත් 12 මෙගාපික්සල් අල්ට්‍රා වයිඩ් එකක් සහ 64 මෙගාපික්සල් 3x දක්වා zoom කරන්න පුළුවන් ටෙලිෆොටෝ ලෙන්ස් එකක් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඉතින් මේක පෙරිස්කෝප් ලෙන්ස් එකක් නෙමෙයි. ඒත් එක්කම S21 Ultra එකට ආවොත් අපි හැමෝම බලාපොරොත්තු වුණු මෙගාපික්සල් 108ක මේන් සෙන්සර් එක මේකෙත් තියෙනවා. ඒත් එක්කම 12 මෙගාපික්සල් අල්ට්‍රා වයිඩ් සෙන්සර් එකක් සහ තවත් zoom lens දෙකක් මේකට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. විශේෂයෙන්ම 3x දක්වා zoom කරන්න පුළුවන් 10 මෙගාපික්සල් සෙන්සර් එකක් වගේම තවත් 10x දක්වා zoom කරන්න පුළුවන් 10 මෙගාපික්සල් සෙන්සර් එක තමයි මේකට ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ. කොහොමනත් 3x ඉඳන් 10 වලට ස්විච් වෙන අතරමැද තියෙන අගයන් වලට ගියොත් ඔයාලා සම්පූර්ණයෙන්ම ඩිජිටල් zoom එකක් තමයි බලා ගන්න හම්බෙන්නේ. කොහොමනත් ඉතින් මට ඒකට නම් ගොඩාක් ලුක් පැහැදීමක් නැහැ. මෙයාට තිබ්බා 5x සහ 10x වගේ දැම්මොත් අපිට ගොඩක් හොඳ මට්ටමේ zoom range එකක් capture කරන්න. නමුත් මෙතනදි 3x සහ 10x තියෙන හින්දා ඒ අතර තියෙන zoom range එක නම් සම්පූර්ණයෙන්ම digital capture වෙන හින්දා ගොඩක් හොඳ මට්ටමේ image එකක් capture කරන්න බෑ. හැබැයි කොහොම වුණත් S21 Ultra එක අපිට 100x space zoom පහසුකමක් තියෙනවා. ඒත් එක්කම මෙන්න මේ S21 Ultra එකේ විතරයි late autofocus පහසුකම තියෙන්නේ. මොකද ගියපාර ආපු S20 එකේ නම් අපිට ගොඩක් හොඳ මට්ටමේ autofocus පහසුකම නම් බලා ගන්න හම්බුනේ නැහැ. ගොඩක් අමාරුවෙන් photo එකක් capture කරන්න. නමුත් ඒක විසඳලා තිබ්බ Note 20 Ultra එකේ. ඉතින් ඒකෙින්ද මෙන්න මේ S21 Ultra කියන device එකටත් මෙයාලා laser auto focus එකක් දාලා තින්න ගොඩක් හොඳ මට්ටමේ image එකක් ඉක්මනින්ම capture කරන්න පුළුවන්. කොහොම වුණත් Samsung සමාගමෙන් නම් කියනවා S21 සහ S21 Plus එකෙත් ගොඩක් හොඳ මට්ටමේ focus එකක් බලා ගන්න හම්බෙයි කියලා. ඉතින් අපි මේ device එක අතර ගත්තම තමයි දේවල් බලන්න වෙන්නේ. කොහොම නමුත් මෙන්න මේ S21 line up එක අපිට ගොඩක් හොඳ මට්ටමේ camera features ටිකක් බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම सिंगल टेक मोड इतनी मेके दिन सरल सिद्धवेन AI algorithm अपट सूटबल हरीम फ्रेम मेकेंगे मेक कैप्चर संपूर्ण 8K वीडियो का दाने 8K वीडियो का शूट करा मोनम स्टील मटमे रेसोल्यूशन गुलांग मेतन संपूर्ण 8K स्नैप गीतम कोहम नमूत मेके तवा स्पेशल फीचर का डिरेक्ट व्यू की मेतन पूरा डिवैस हेमर लेंस प्रीव्यू के अपने डिस्प्ले के बड़ा ඉතින් ඒ වගේ ඔප්ෂන් එකක් තියෙන එක ගොඩක් හොඳට පාවිච්චි කරන්න පුළුවන් කන්ටෙන්ට් ක්‍රියේටර්ස් ලට. මොකද අපිට එවෙලෙම ඩිස්ප්ලේ එකෙන් කැමරාවට ස්විච් වෙන්න නැතුව ප්‍රීවියු එකක් කියන්නේ පොඩි thumbnail එකක් තියෙනවා. එතනින් හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් මේ ෆ්‍රේම් එකේදී කොහොමද පේන්නේ මේ ෆ්‍රේම් එකේදී කොහොමද පේන්නේ කියලා. ඉතින් ඒකත් ගොඩක් ලොකු ඉම්ප්‍රූවමන්ට් එකක් තියෙනවා. ඉතින් ඒකෙදී අපිට සෙල්ෆි කැමරාවත් ඒකෙම බලා ගන්න පුළුවන්. කොහොමත් මෙන්න මේ S21 line up එකේ අපිට කැමරා ෆීචර්ස් වල ලයිව් ફોකස් කියන පාසුකම සම්පූර්ණයෙන් මයින් කරලා තියෙනවා. ඒකට මෙයාලා ආයෙත් පරණ පෝට්‍රේට් මෝඩ් එක මේකට ඇඩ් කරලා තියෙනවා. කොහොම නමුත් මේ ලයින් අප් එකේ කිසිම ඩෙප් සෙන්සර් එකක් නැති වුණත් ගොඩක් හොඳ මට්ටමේ පෝට්‍රේට් එකක් කැප්චර් කරන්න පුළුවන්. ඉතින් අපි ඩිවයිස් එක හම්බුනාට පස්සේ බලමු. ඒ වගේම තමයි ගියපාර අපිට 100x දක්වා හරි 50x දක්වා හරි zoom කරන්න පුළුවන්කම තිබ්බත් ටිකක් ඒක zoom කරාට පස්සේ අපිට ගොඩක් හොඳ මට්ටමේ ස්ටේබල් වීඩියෝ එකක් හෝ ෆොටෝ එකක් කැප්චර් කරන්න බෑ. මොකද ඒක හෙල්ලෙන හිඳ. නමුත් මේ පාර ඒ ඇල්ගොරිතම් එක කරා ගොඩක් හොඳ මට්ටමේ ස්ටේබල් වීඩියෝ එකක් සහ ෆොටෝ එකක් 100x දක්වා zoom කරත් හෙල්ලෙන්නේ නැතුව ෂූට් කරන්න පුළුවන්. ඉතින් ඒකත් බලන්න වෙන්නේ හම්බුනාට පස්සෙම තමයි. ඒත් එක්කම සෙල්ෆි කැමරා පැත්තට ආවොත් S20 Ultra එකේ විතරයි අපිට 40 මෙගාපික්සල් සෙල්ෆි කැමරා එකක් එන්නේ. මොකද S21 සහ S21 Plus වල අපිට බලා ගන්න හම්බෙන්නේ මෙගාපික්සල් 10ක සෙල්ෆි කැමරා එකක් විතරයි. කොහොම නමුත් මෙන්න මේ ලයින් අප් එකේ ආපු ඩිවයිස් තුනේම අපිට ස්ටීරියෝ සෙටප් එකක් තියෙනවා සවුන්ඩ් රට. ඉතින් ගොඩක් හොඳ මට්ටමේ සවුන්ඩ් එකකුත් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ Samsung ඩිවයිස් වල S series එක සහ Note series එක කියන ලෝකේ තියෙන බලගතුම ඩිවයිස් වලින් එකක් නේ. ඉතින් ඒකින්ද මේකේ තියෙන ස්පෙක් ෂීට් එක ගැන බලුවොත් අපිට බලා ගන්න හම්බ වෙනවා ලෝකේ 5 nanometer Qualcomm Snapdragon 888 කියන chipset එක. ඉතින් මේක පාවිච්චි කරපු පළවෙනි ඩිවයිස් එක මේක නෙමෙයි. මීට කලින් අපිට Xiaomi සමාගමේ MI11 එක ඒක බලා ගන්න හම්බ වුණා. කොහොම නමුත් ඒක තමයි පළවෙනි ඩිවයිස් එක. කොහොම නමුත් ලංකාවේ නම් අපිට ගන්න හම්බෙන්නේ Qualcomm Snapdragon එක නෙමෙයි Exynos chipset එක. ඉතින් ලංකාවට එන්නේ Exynos 2100 කියන chipset එක. ඉතින් අපි ඒකෙදි බලමු Qualcomm එකට සාපේක්ෂව බැටරි මොන වගේ විදියට මැනේජ් කරයිද කියලා. S21 සහ S21 Plus එකේ ඉන්නේ 8GB RAM එකක්. ඒත් එක්කම
128GB සහ 256 වගේ capacity වලින් මිලදී ගන්න පුළුවන්. හැබැයි S21 Ultra එකට ආවොත් ඒක බලා ගන්න හම්බ වෙනවා 128GB 256GB සහ 1/2 terabyte වෙනකම්ම අපිට memory update කරන්න පුළුවන්. ඒත් එක්කම 12GB version එක බලා ගන්න පුළුවන් 128GB සහ 256 කියන වල. හැබැයි 512 වලට ආවොත් අපිට සම්පූර්ණයෙන්ම gigabyte 16ක RAM එකක් හම්බ වෙනවා. ඉතින් ඒක හරියට computer එකේ තියෙන RAM එකක් වගේ. කොහොම වුණත් මේ පාර Samsung සමාගමෙන් සම්පූර්ණයෙන්ම micro SD කියන පහසුකම් අයින් කරලා තියෙනවා. ඉතින් මේකෙන්ද ඔයාලා ගන්න device එකට අදාළ capacity එක විතරයි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. एक्म बैटरी क्या कथा करो थी एस ट्वेंटी वन अल्ट्रा के वितरा मिलियंपियर पंदाक बैटरी का तीन सह एस ट्वेंटी वन प्लस के मिलियंपियर हारदा सटसी के बैटरी का एस ट्वेंटी वन कटाउन तीन मिलियंपियर हारदाक बैटरी का कोमुना मेन मैं डिवाइस तुम चार्ज करना 25 वोल्ट फास्ट चार्जिंग सपोर्ट करना है भाई प्रश्न तीयनी मे पार रिलीज करबू मेन मे फोन किसी मेह का हेडसेट को चार्जर का बॉक्स के अतुले बलागन हम बेन्न नति कम इतनी मत हितागन बेह तव कंपनी करे अने कंपनी कॉपी करा गेला ट्रेंड बेन्नति मुखद एपल चार्जर का नेतुआवा इट पास एम ईल चार्जर का नेतु हे भाई चार्जर इन मतमट आवा भाई मेला संपूर्ण मेकअप टाइम कल्ला एपल मटम वेटल तीन कोमुना मेन मे लाइन अपे गैप हेम डिवैस आईपी 68 की वोटर अंड डस्ट रेसिस्टेंट पास अनिवार्य तीनों फ्लैगशिप डिवैस कोमुना मेन मे S21 लाइन अपे के अलुत फीचर्स अति विशाल प्रमाण तीन मंदर कथाकर मिगती मेन फीचर्स के वितर इधिंग अभी लंकाव मेन मे डिवैस रिलीज नाट पास अतम बल मंगर कलिंक हेमदेम मेन मेके लंकावे अभी एक्सपीरियंस पुलवांग लंकाव एक्सीनोस चिपसेट मेन मे S21 लाइन अपेगा कोमुना मुखदीता आसन वाचे लंका रूपये दिल्स हेट पंदा पड़े वेडी S21 अल्ट्रा की डिवैस ඉතින් ඔයා මොකද හිතන්නේ Samsung සමාගමේ මෙන්න මේ අලුත්ම Galaxy S21 line up එක ගැන මතකද ඔයාලගේ අදහසත් පල්ලෙහා comment එකක් දාන්න ඒ වගේම මේ වීඩියෝ එක බලන ඔයා පළවෙනි පාරට නම් ඔයාලට පුළුවන් පල්ලෙහා දෙන රතු පාට subscribe button එක press කරලා subscribe වෙන්න වගේම ඊට එහා පැත්තේ ඉන්න bell icon එක press කරොත් තමයි මේ වගේ දාන හැම වීඩියෝ එකක්ම හැමෝටම කලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ එහෙනම් මගේ නම නලින්ද SL photo වෙතින් අපි හම්බෙමු ඊළඟ